සුබ මධ්‍යහනක් ඔබේ කන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම අශින්ක දුණුතිලක මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත රට හදනවාද බෝක්කු හදනවාද මම එකක් කියන්න ඕනේ මම බෝක්කු හදන්නේ නැහැ මම බෝක්කුකාරයෙක් නෙමෙයි මං ඉන්නේ රට හදන්න රට බෝක්කුවට දාන්න ඕන නම් බෝක්කුකාරයන්ට බාර දෙන්න කොච්චර අමාරු වුණත් රට හදන්න ඕන නම් අපි එක්ක එන්න කියලා මම කියන්න කැමතියි ජනාධිපති වරණය ජයගත හැකි අපේක්ෂකයා එජාපීන් ඉදිරිපත් කරන බව ඇමති රාජිත කියයි කසල තේ කිලෝ 6000ක් නිට්ටඹුවෙන් හමු වෙයි තුන් දෙනෙකුට දිවි අහිමි කළ රියා අනතුරු ටෙක්සාස් වෙඩි තැබීමෙන් 5 දෙනෙකු මරුට ප්‍රදේශ කිහිපයකදී සිදු වූ රිය අනතුරු වලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා. තිරප්පණිය වන්නම්බඩුව ප්‍රදේශයේදී ටිපර රථයක පාපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු 8ක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ දරුවා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර රථයේ රියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. දෙහිවල මහරගම මාර්ගයේ දේවාලමූල ප්‍රදේශයේදී යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව කාන්තාවක තුවාල ලැබුවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් උනේ 24 හැවිරිදී හේවාහැට ප්‍රදේශයේ පදිංචි කරුවේ. කලුතර මතුගම මාර්ගයේදී යතුරුපැදියක ගැටීමෙන් මාර්ගයේ ගමන්ගත් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. සිද්ධියෙන් තුවාල ලැබුවේ යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනායි. කසල තේ කිලෝග්‍රෑම් 6480ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. නිට්ටඹුව පොලිස් ස්ථානයේ අසලදී ලොරි රථයකින් කසල තේ ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලෝග්‍රෑම් 30 බැගින් වූ කසල තේ බෑග් 216ක් මිහිදී සොයා ගැනුණා. සැකකරුවන් ගලහ සහ මුරතගහමුල ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පොල් ආර්ථිකය පදනම් කරගත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නවීකරණය කිරීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුලියාපිටිය මැතිවරණ කොට්ටාශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසු නගර සභා රථගාලේ පැවති ජනහමුවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තමා බලයට පැමිණියේ බෝක්කු සෑදීමට නොව රට ගොඩනැගීමට බවයි. මම 2015 අගමැති වුණ ඇත්ති ජනවාරි මාසේ මම එක අදිෂ්ඨානයක් කරා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නවීකරණය කරන්න. සුද්දාගේ කාලේ ඉඳන් මෙහෙ තිබුණේ පොල් ආර්ථිකය. මං හිතුවා එහෙනම් මේක අරගෙන අපි කුරුණෑගලට නවීකරණයක් කරන්න ඕනේ. ඉස්සෙල්ලම කුරුණෑගල නගරය දිහා බලන්න. කුරුණෑගල නගරේ තමයි අපේ කේන්ද්‍ර ස්ථානේ. කුරුණෑගල දියුණු කරන්න ඕමනයි. ඉතින් අපි සාකච්ඡා කරා කුරුණෑගල දියුණු කරන්න නම් මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කරන්න. මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කරාම කුරුණෑගල දියුණු ඒ වගේම එනවා. අපි දැන් ඒකේ අදීර එකක් දෙවනි අදීරේ අවසන් කරලා තියෙනවා. පළවෙනි අදීරේ ආරම්භ කරනවා ඊළඟට අදි තුන්වෙනි අදීරේ හතරවෙනි අදීරේ කරන්න ඉන්නේ කුරුණෑගල නගරේ අලංකාර කිරීම අපේ නාගරික සංවර්ධන අධිකාරියෙන් කරගෙන යනවා තවත් අලුත් වැඩසටහන් ගණනාවක් අපි කුරුණෑගල කරගෙන යනවා ලංකාවේ එක නගරයක විශ්වවිද්‍යාලයයි කාර්මික විද්‍යාලයයි තාක්ෂණ පීඨයයි පාසලුයි තිබුණේ මීට ඉස්සෙල්ලා මහනුවර විතරයි. දැන් දෙවනි නගරේ තමයි කුලියාපිටිය. කොළඹවත් ඔය සියල්ලම නැහැ. මම එකක් කියන්න ඕනේ. මම බෝක්කු හදන්නේ නැහැ. මම බෝක්කුකාරයෙක් නෙමෙයි. මං ඉන්නේ රට හදන්න. ඒ නිසා මං කුරුණෑගලත් මේ තරුණයන්ට හදලා දෙන්නම් කියලා මං කියන්න කැමතියි. රට බෝක්කුවට දාන්න ඕන නම් බෝක්කුකාරයන්ට බාර දෙන්න. කොච්චර අමාරු වුණත් රට හදන්න ඕන නම් අපි එක්ක එන්න කියලා මම කියන්න කැමතියි. කුලියාපිටිය නාරංගල්ල තාක්ෂණවේදී අධ්‍යාපන පීඨයේ මුල්ගල තැබීම වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම කුලියාපිටිය ශික්ෂණ රෝහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම කුලියාපිටිය නගරේ උමංග මාර්ග පද්ධතිය විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මේ අතර නගරේ පොදු වෙළඳ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම මෙන්ම පුස්තකාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ මාර්ග රසක්ද ජනතා අයිතියට පත්කිරීම ඊයේ සිදු වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා
අමාත්‍ය රජිත සේනාරත්න රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රජිත සේනාරත්න මහතා කියා සිටියේ ජනාධිපතිවරණය නියත වශයෙන්ම ජයගත හැකි අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කරන බවයි. වෙලාවට අපි දෙන්නම් කවුද එන්න කියලා මතක තියාගන්න. මේ සැරේ දාන්නේ දාන එක දිනන අස්සේ දාන්නේ දාන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අපි දානවා සහෝදර මතක තියාගන්නට. හරියට තෝරලා මේ රට ගොඩනගෙන මේ රට ගොඩ ගන්න පුළුවන් ඉතුරු අවුරුදු පහේදී මෙතෙක් කරන්නට බැරි ඉතුරු වැඩ කොටස කරන්නට පුළුවන් නායකයෙක් අරගෙන අපි දේදුණු සන්ධානයක් හදලා රාජපක්ෂලව තනි කරලා මේ රටේ ඉන්න සියලුම බලවේග එක තැනකට ගලවලා අපි මේ සටන ගෙනියන සහෝදර මතක තියාගන්න. ජේනියන් ඒකාන්ත වශයෙන්ම කුලියා පිටියේදී කියලා කියයි කියන්න මතක තියාගන්න. දෙසැම්බර් 7 වෙනකොට UNP එකේ ඒ සන්ධානයේ අපේක්ෂකේ ජනාධිපති කරලායි වර්තමාන ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ මාධ්‍ය සංදර්ශන සඳහා නොව ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසන් මහතා පවසනවා. කුලියාපිටිය ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් රැසක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපේ රටේ ප්‍රථම වතාවට තාක්ෂණික විද්‍යාපීඨයක් අපි ඇති කිරීම සඳහා මුල් ගල තිබ්බා. කුලියාපිටිය අපි උමං මාර්ග ඇති කර විවෘත කරනවා. ඒ වගේම තට්ටු 4ක පොදු වෙළඳපොළ මුල් ගල තියෙනවා. ඩිජිටල් තට්ටු 4ක පුස්තකාලය මුල් ගල තියෙනවා. අපි මේ ප්‍රදේශවල හැමදාම ගඩොලක් තිබුණා. කුලියාපිටිය බෝවත්ත පාර මිලියන 800ක් වියදම් කරමින් ඒ සඳහා අද වැඩ කටයුතු ආරම්භ කරනවා. මේ අධිවේගී මාර්ගය හදලා අවසන් වෙනවා තව මාස කිහිපයකින්. අපේ ආණ්ඩුව ගොඩක් වැඩ කරපු ආණ්ඩුවක්. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශාල වැඩ කොටසක් කරා. අපි දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම ළඟම පාසල් හොඳම පාසල් ව්‍යාපෘති ක්‍රියාත්මක කරා. හැම දරුවෙක්ම රක්ෂණය කරා. අපි වැඩිහිට සංදර්ශන නැති වුණාට උදේ හවස මාකට් නොවෙන්නේ නැති. හැබැයි හොඳට දැනෙන විදිහට වැඩ විශාල ප්‍රමාණයක් කරා. කාන්තා හඬ අවදි කිරීමට කාන්තාවන්ට සම අයිතිය ලබා දුන්නේ වත්මන් රජයේ බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කාටකස්තිගලේ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පවිත්‍රා හිටියා ගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට. ඒ කාලේ සලකකණ්ඩ බැරි වෙච්ච එක ගැන කියන්නේ නැතුව දැන් එක ගැන කියන එක සාධාරණද කියලා මම අහනවා. මං හිතන්නේ කාන්තාවන්ට තමයි මේ ආණ්ඩුව සැලකුවේ. බඩදරු අම්මලාට රුපියල් 20,000ක සහනාධාරයක් දෙන්න කටයුතු කරා. අම්මලා ජනාධිපතිවරුලා හිටියා, අම්මලා අගමැතිවරුලා, අම්මලා ඇමතිවරුලා හිටියා. හැබැයි ඒ කාලෙවත් එහෙම අදහසක් වුණේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාන්තාවන් වෙනුවෙන් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරුවා. විශේෂයෙන්ම අම්මලාට අවශ්‍ය පෝෂණය ලබා දීමට නොහැකි කුඩා දරුවන් කිරිවීදුරුවක් ලබා දෙන්න පාසල් මට්ටමින් වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ වෙනුවෙන් බිලියන 1.5ක් මුදලක් වෙන් වෙනවා. ඒ වගේම පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න තව බිලියන 8.5ක් වෙන් කරලා තියෙනවා. ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනය වැඩිකරන කටයුතු කරේ මේ ආණ්ඩුව. ඒ නිසා තමයි අද ප්‍රාදේශීය සභාවල 125ක් කාන්තාව අනිවාර්ය වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ කාන්තාවන්ට පාරේ බැහැලා යන්න අවස්ථාවක් තිබුණේ. ප්‍රාදේශීය සභා සභාපතිවරු සැමරුවේ කාන්තාවන් 100ක් දූෂණය කරපු එකේ උත්සව ගත්තා. හැබැයි ඒ වෙලාවේ පවිත්‍රලාව එහෙම කතා කරුවේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර මිනිස්කාරතුමිය පෑය 24ක් යන ඉඳලා කණෙන් ඇදලා එළියට දැම්ම. නීතියේ දෙවඟනට එහෙම කෙරුවා නම් අනිත් කාන්තාව ගැන මොනා කියන්නද? පවිත්‍රා මැතිනිය කටින්ද කතා කරන්න කියලා මං අහන්න කැමතියි. මාළදේවන සංචාරයකට යොමු වෙන අගමැතිතුමා සිනානතුරු ප්‍රේක්ෂක බිඳුව ගැනීමද එතුමා ඉදිරිපත් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් කෙහෙල් ගහේ අකාලෙට පීදෙන මලේ ගෙඩි නැහැ. නියම කාලෙට පීදෙන මල ඉතාමත් සරුයි. පරපුරේ අපේක්ෂා ඉටු කරන ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට තරුණ තරුණියන් එක් පෙරමුණක් ලෙස ඒකරාශී විය යුතු බව ජාතික තරුණ පෙරමුණ පක්ෂය අවධාරණය කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි නායක උපුල් කාර්යවසන් මහතා මේ බව කියා සිටියා.
අපේ තරුණ තරුණියන්ගේ අනාගතය හරියට ඒ බලාපොරොත්තු ඇතුළු ඉෂ්ට කරගන්න මේ ජනාධිපතිවරණයේදී අපි සක්‍රීයව ඒ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුද කියලා බලලා ඒකට හරි තීරණයක් ගන්න අද රටේ තරුණ තරුණියෝ එකතු වෙන්න අපි සූදානම් වෙන්නේ. අපි බලන්න ඕනේ 2015 මැතිවරණයේදී මේ ජනාධිපතිතුමා අපිට කියලා ආපු පොරොන්දු ටික ඉෂ්ට කරාද කියලා. මම බලාගෙන ඊයේ එතුමා ගිහිල්ලා යාපනයේ ප්‍රදේශයේ කියනවා ඒගොල්ලන්ට දුන්නු පොරොන්දු එතුමා ඉෂ්ට කරයි කියලා. ඉතින් ඒ වගේම එතුමා අපිට දීපු පොරොන්දු රටේ තරුණ තරුණියන්ට දීපු පොරොන්දු අද වෙනකන් කොටසක් ඉෂ්ට වෙලා නැහැ. ඉතින් අපි එතුමාට කියනවා පැහැදිලිවම ඊගාව ජනාධිපතිවරණයට යන්න කලින් මේ රටේ තරුණ තරුණියන්ගේ ඒ දුන්නු පොරොන්දු ටික ඉෂ්ට කරන්න කියලා. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා සියලු ජනතාවට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. පොතුවිල් සෙන්ගාමම් ප්‍රදේශයේ ඉදිකළ අල්මිනා ගාම මුදාගම්මානයේ ජනතා අයිතියට පත්කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැඹට සෙවන ජලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 267 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 258කින් සමන්විත ගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල ₹160,000ක්. පානීය ජලය විදුලිය ඇතුළු සියලු පහසුකම් වලින් මෙය සමන්විතයි. පහුගිය ජනාධිපතිවරණයේදී අපි රටට ඉදිරිපත් කරපු ස්ථාවරය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ ස්ථාවරය තමයි ඒකීය ශ්‍රී ලංකාවක් තුල උපරිම ලෙස බලය බෙදා හැරීම. ඒකීය ශ්‍රී ලංකාව ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරනවා. හැබැයි ඒ ඒකීය ශ්‍රී ලංකාව තුල හැම ජාතියකටම හැම ආගමකටම ගැටලුවක් නැතුව හැම ජන කොට්ටාසයක්ම ශක්තිමත් කරලා සවිවල ගන්නවා. ඒකීය ශ්‍රී ලංකාව තුල උපරිම බලය බෙදා හැරීම ක්‍රියාත්මක කරන්නට මම කටයුතු කරනවා. 13 වෙනි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය තුල කිසිදු අර්බුදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. මේ අතර පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ විවිධ ස්ථානවලදී තවත් දේශපාලඥයින් කිහිප දෙනෙකු අදහස් දැක්වුවා. ජාතික පක්ෂයේ කිසිම අර්බුදයක් නැහැ. මොකද හේතුව දැන් පොහොට්ටුවේ තියෙන්නේ ප්‍රවේණිදාස ක්‍රමයේ තියෙන්නේ. කෑම මේසේ අයියායි මල්ලී ලොකු අයියායි බාල මල්ලී ආගේ ළමයිට එකතු වෙලා කරන ක්‍රමයක්. එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විදියට අදහස් දැක්වීම අයිතිය තියෙනවා හැමෝටම. ඒ අදහස් දක්වනවා. ඉතින් ඒක සමහර පුද්ගලික මාධ්‍ය ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට අනුව නිකම් මෙතන අර්බුදයක් තියෙනවා වගේ පෙන්වන පොඩි වැඩසටහනක් යනවා එච්චරයි. මැතිවරණ කොමසාරිස්තුමා නාම යෝජනා කැඳවුවායින් පස්සේ මේ අපි දෙනවා නාම යෝජනා. හරි එක්කෙනා. එක්සත් ජාතික පක්ෂය මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදීම පක්ෂයයි. අපේ පක්ෂයේ විතරයි ඕන කෙනෙකුට නිදහස තියෙනවා ඒ අයගේ අදහස් කියන්න ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් ජනාධිපති අපේක්ෂක හැටියට. අනිත් පක්ෂවල ඒව කරන්නට බෑ. අනිත් පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ නිසා ඒ පක්ෂවල මේ තීරණය ගන්නේ ගෙදර අයියා මොනවද කරන්නේ, මල්ලි මොනවද කරන්නේ, ඊළඟ මල්ලි මොනවද කරන්නේ, පුතා මොනවද කරන්නේ, ඒ වගේ තමයි තීරණය ගන්නේ. පොජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ වුණා කිව්වනම් මේක තමයි වෙන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. අපේ එහෙම නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ පක්ෂය අතර ඉන්න ඕන කෙනෙකුට ඕන දේ කියන්න පුළුවන්. සමහරවිට යාන් ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූවන් සඳහා පූර්ණ වන්දි ප්‍රදානය කිරීම අනුරාධපුරයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යානුයි ව්‍යාපෘතිය සඳහා අනුරාධපුර හොරෝපතාන සහ වාහල්කඩ ප්‍රදේශවලින් ලබාගත් ඉඩම් වෙනුවෙනුයි මෙසේ වන්දි ප්‍රදානය කෙරුණේ. මිහිදී වන්දිලාභීන් 65 දෙනෙකු සඳහා ₹950,000 මුදල් පරිත්‍යාග කෙරුණා. යානුයි ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූවන් සඳහා මේ වන විට ලබා දී ඇති වන්දි මුදල් ප්‍රමාණය ₹180,000. ඒ පූර්ණ වන්දි ලෙස ₹111,000, නිවාස වන්දි ලෙස ₹30,000, කන්න වන්දි ලෙස ₹31,000 සහ යැපීම් දීමනා ලෙස ₹8,00,000 වශයෙනුයි. දෙවේනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවා තිබෙනවා. එවැනි ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් තුලින්. මාතර තුඩාව සිට බෝධිය දක්වා වූ මාර්ගය මන්තීරු 4ක් ලෙස සංවර්ධනය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල ₹1,300,000. මාස 6ක් තුල සංවර්ධන කටයුතු අවසන් කිරීම රජයේ අරමුණයි. මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් ජනතාවට ₹530,000 මුදලක් වන්දි ලෙස ලබා දී තිබෙනවා. මේ අතර කඹුරුපිටිය කෝමන්ගොඩ ඌරාපුල මාර්ගයේද කාපට් අතුරා සංවර්ධනය කිරීම මේ දිනවල සිදුවනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල ₹110,000.
මුදල් අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ප්‍රජා මූලික හරිත සමාජ වැඩසටහන යටතේ මාරවිල වෙරළ තීරය පවිත්‍ර කිරීම අද සිදු වුණා. ඊට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාවට නැංවීමටයි කටයුතු කර තිබුණේ. භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් PR දේශප්‍රිය හා පුත්තලම් දිස්ත්‍රික් MHM චිත්‍රානන්ද යන මහතුරුන්ගේ මෙහෙයවීමෙනුයි එම වැඩසටහන් ක්‍රියාවට නැංගුණේ. මහවැලි එල් කලාපයේ ජනතාව සඳහා ස්ථිර නිවාස 1429ක් ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 555ක්. ප්‍රදේශීය ක්‍රියාත්මක ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 8ක්. ඉදිරි මාස 3 තුලදී මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීම රජයේ අරමුණයි. මතුගම ප්‍රදේශයේ දුෂ්කර මාර්ග තුනක සංවර්ධන කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි. සඳසිරිගම අලවත්ත ප්‍රදේශයේ මාර්ග දෙකක් සහ මඩවල පන්සල පාර අතුරු මාර්ගයයි මෙසේ සංවර්ධනය කෙරෙන්නේ. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාම යටතේ මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 20ක්. දීර්ඝ කාලයක සිට දැඩි ලෙස අබලංව තිබූ මෙම මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. ගොඩක් අබලන් වෙලා තියුනේ මඩවගුරු වලින් පිරිච්ච පාරක්. ඉතින් මේ වගේ පාරක් ගම්පෙරළියෙන් කරනවා කියන්නේ ඉතා අගේ කොට සලකන්න ඕන. රජයට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. පොළොන්නරුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීම මේ දිනවල සිදු කෙරෙනවා. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව පාසියාවැව ප්‍රදේශයේ ඉදිකිරෙන 363 වන නිවසේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රමදායකත්වය ලබා දෙනවා. ඉදිකරන සෑම නිවසක් සඳහාම රුපියල් ලක්ෂ 6ක් වටිනා අමුද්‍රව්‍ය ලබා දීමටද කටයුතු කරනවා. බස්නාහිර මධ්‍යම හා වයඹ ඇතුළු පළාත් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයින හරහා විශේෂයෙන්ම උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් චකුරාමලේ දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකර ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර් 60 පමණ දක්වා වැටි වේගය බලාපොරොත්තු වෙනවා. අද දිවයිනේ වැසි තත්ත්වය සැලකීමේදී බස්නාහිර මධ්‍යම සපරිකම දකුණු සහ වයඹ පළාත්වලින් වැසි ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම සපරිකම පළාතේ සහ කළුතර නුවරළිය ගණ සමතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිද බලාපොරොත්තු වෙනවා. අංගාතපුර මන්නරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහිල් වැසි වාරකීපයක් ඇති වෙන්න පුළුවන්. පළාතෙන් අම්පාර සහ මඩකල ප්‍රදේශවල ස්ථාන සුවල්පයක සවස දෙකෙන් පමණ පසුව වැසි ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින්නේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං නැති වෙන්න පුළුවන්. අකුණු මගින් සිදුවන අනතුරු අමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස අපි ජනතාවගෙන් කාරණ කිලා සිටිනවා. දන් පුවත් කිහිපයක් කෙටියෙන් ගාල්ල අහංගම ප්‍රදේශයේ ඉදිකළ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියටතේ ක්‍රියාත්මක හෝටල් පුහුණු පාසල ජනතා අයිතියට පත් කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහ රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මහල් තුනකින් යුතුවයි මෙය ඉදිකර තිබෙන්නේ. වැය කළ මුදල රුපියල් මිලියන 160ක්. බේකරි ශිල්පය, සූපවේදී, භෝජනාගාර සේවක, කාමර සේවක සහ පිළිගැනීමේ නිලධාරී යන පාඨමාලා හැදෑරීමට මෙහිදී සිසුන්ට අවස්ථාව උදා වෙනවා. කොට්ටාව රුක්මලේ බෝධිචිත්තෝපකාර විවේක ආරණ්‍ය සේනාසනයේදී ඇස්කණ්ඩාඩි බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වුණා. රංගන ශිල්පී චන්තික නානායකර මහතා ITN රූපවාහිනිය හා එක්ව සිදුකරන ඇස්කණ්ඩාඩි ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ පළමු අදියර ලෙසයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් සිංහ සමාජයයි මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ. ඉංජිනියර් ඇන්ඩ් ෆ්ලයින් ට්‍රේනින් අකඩමියේ 35 වන වාර්ෂික සහතික ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඉංජිනේරු ගුවන් නියමු නඩත්තු ශිල්පී ගුවන් සේවිකා ඇතුළු පාඨමාලා රැසක පුහුණුව නිම කළ 100කට ආසන්න පිරිසකට මෙහිදී සහතික පිරිනැමුණා. එංගලන්තයේ කින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ප්‍රධානි ආචාර්ය පීටර් බැරින්ටන් ඉංජිනියර් ඇන්ඩ් ෆ්ලයින් ට්‍රේනින් අකඩමියේ සභාපති චන්ද්‍රම් රත්නම් යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. කොළඹ විශ්වවිද්‍යාලයේ කලමනාකරණ සහ මුල්‍යපීඨයේ ජාත්‍යන්තර ව්‍යාපාර අධ්‍යනංශයේ සිසුන් සංවිධාන කළ ඩී නවෝ 2019 අන්තර්ජාතික ව්‍යාපාරික කලමනාකරණ දින උත්සවය පසුගියදා එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. තරුණ කලමනාකරණ විද්‍යාර්ථීන්ගේ නිපුණතා වර්ධනය කිරීමේ අරමුණිනුයි එම වැඩසටහන සංවිධාන කර තිබුණේ. ශ්‍රී ලංකා රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අචල චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණා. දැන් ක්‍රීඩා පුවත්.
සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු 20x20 ක්‍රිකට් තරගය පල්ලිකලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙනවා. තරගයට ඇති සූදානම් පිළිබඳ නායක ලසිත් මාලිංග අප වෙත මෙසේ අදහස් පළ කළා. සිනම ක්‍රීඩකයන්ගේත් වගේම ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව එළඹෙන 20x20 ලෝක කුසලානයට හොඳ සංජිතයක් නිර්මාණය කර ගැනීම ලබාල ක්‍රීඩකයන් රැසකට අවස්ථාව හම්බෙලා තියෙනවා. මේ වෙනකොට අපි රෑන්කින් වල අංක 9 ස්ථානයේ ඉන්නේ. ඉතින් ඒක නිසා තව වගකීමක් තියෙනවා ලෝක කුසලානය යනකොට තේරීම් තරඟ වල ක්‍රීඩා කරන්න. ඉතින් ඒ වෙනකොට අපි හොඳ සංජිතයක් හදා ගන්න ඕන. මේ තරඟ තුන ඉතා වැදගත්. අපිට හරි කම්බිනේෂන් එකක් ඒ වගේම හොඳ ක්‍රීඩකයන් හොයා ගන්න ඉදිරියට යනකොට. ඉතින් ඒක නිසා මම හිතනවා සීලම ක්‍රීඩකයන් ඔවුන්ගේ දක්ෂතා දක්වන බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම තේරීම් කමිටුවත් ක්‍රිකට් ආයතනයත් ඒ සඳහා හොඳ සහයෝගයක් ලබා දීලා තියෙනවා. පල්ලිකැලේ තරඟ තුනම වර්ෂාවකින් බාධාවක් වෙන්නේ නැතුව අපිට පවත්වාගෙන යන්න හැකියාව ලැබෙයි කියලා. එහෙම වුණොත් අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මොන වගේද යන්නත් තරඟවල ජයග්‍රහණය කිරීමට අපිට පුළුවන් උපරිමය අපි දක්වන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ සමගින් දිවා පුවත් අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk